එක එක්කෙනාට ඕනේ විදියට තීන්දුව ගන්න සූදානම් නැහැ. අපි කාටවත් බයේ තීන්දුව ගන්නෙත් නැහැ. දේශපාලනය කරද්දී රැල්ල යන්නත් ඕනේ, වැල්ල යන්නත් ඕනේ. වැල්ල යද්දී අමාරුයි. මාලිමාවේ න්‍යාය, අනුර කුමාරලගේ න්‍යාය, ඒගොල්ලන්ගේ ආණ්ඩුවක් ආපුවම විභාග තියලා සියලු දෙනාට බරස්සා දෙනවා. ඒගොල්ලෝ රස්සා අරගෙන දැන් කියනවා දේශපාලන රස්සා දෙන එක වැරදියි. අපේ ප්‍රතිපත්ති වැරදියි. ජීවිතේට කාපට් පාරවල් දැක්ක නැති රටක කාපට් පාර හදපු ආණ්ඩුවක ඒ වද සියල්ල විවේචනය කරමින් යම් කිසි తాවකාලික වෙච්ච ප්‍රශ්නයකට මේ මුළු මහත් බලවේගය යට කරන්න දෙන්න එපා අම්මේ තාත්තේ. මේ අපි තුන් දෙනාම ආවේ මහින්ද ජනාධිපතිතුමාට අඹුල ගෙනියන්න හදපු පාරේ. ඒකට මහින්ද ජනාධිපතිතුමාට ඕනනේ හැමතිස්සම මේ අඹුල තියලා මාළු කන්න. දීවි චානක ගියාද? දීවි උපුල්ලෙන් නැති යවනවා ඇත්තේ. මේ බලන්න මේ බොරු නිර්මාණය කරන හැටි. මටනම් ජනතා යුක්ති පෙරමුණේ ආයෝ පේන්නේ අමිතුමිය කසාද බැඳපු නැති වයසට යන මිනිහෙක් වගේ. කසාද බැඳපු නැති සමහර මිනිස්සු ඉන්නවා නෝනාට සලකනවා, නෝනා ඉල්ලන සාරි දෙනවා, සෙරෙප්පු දෙනවා, තපත්තු දෙනවා, මාලා දෙනවා, දරුවෝ ඉල්ලන ඒවා දෙනවා, යාන වාහන දෙනවා, ගෙවල් හදලා දෙනවා. ඉතින් කියන්න පුළුවන් එයා කසාද බැඳලා නැති හින්දා. වැරදිලාවත් ඔය කියන මහත්යව කසාදයක් බැඳුවා නම් එහෙම අම්මේ දැනේ රසේ. අපි කසාද බැඳෙන රසේ දන්නවා. පළවෙනි ළමයා හම්බුණාම අර අපි සමාජලට ගෙවල් වල තියෙන පොඩි ඇල්ලිය පැටව ගෙනා හුරි හුරතල් බලන්න එපා පැටව දැම්මට පස්සේ. අල්ලනකොට හපනවා. ඉතින් මේගොල්ලෝ කසාදයක් බැඳලා නැතුව එළියේ ඉඳන් කියනවා කසාදයක් බැඳනම මෙහෙමයි. මේක බැඳලා බලන්න ඕනේ. අන්න ඒ වගේ තමයි මේගොල්ලෝ දැන් කියනවා ආණ්ඩු කරන්න මෙහෙමයි. හැබැයි ආණ්ඩුවක් කවදාවත් කරලා නැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.